මම බලාපොරොත්තු වෙන ලකුණු අතරට එන්න ඉතින් ඉන්දියාව කියන්නේ පිටිකරවන්න ඉතාමත් යෝග්‍ය තනිතිරු දෙන රටක් ඉතින් මම හිතනවා ඉන්දියාවේදී මට දස්කම් දක්වන්න පුළුවන් කියලා අනිවා කවුරුත් හිතන්නේ නැහැ විශේෂයෙන්ම ලංකා ක්‍රිකට් ගහපු අයත් හිතන්නේ නැහැ අපි ෆයිනල් එකට එයි කියලා මම බලාපොරොත්තු වෙන ලකුණු අතරට එන්න ඉතින් මම යන සිටුේෂන්ස් හැම වෙලේම එකකින් එකට වෙනවා ඉතින් මම පසුබෑමක් තියෙනවා අනිවාර්යෙන් ඉතින් ඉන්දියාව කියන්නේ පිටිකරවන්න ඉතාමත් යෝග්‍ය තනිතිරු දෙන රටක් ඉතින් මම හිතනවා ඉන්දියාවේදී මට දස්කම් දක්වන්න පුළුවන් කියලා අනිවාර්යෙන් මේ කප් එක දගෙන මොකද හිතෙන්නේ ගොඩ කාලයකට පස්සේ අපිට හොඳ අවස්ථාවක් තියෙනවා ලෝකසානයක පෙරලියක් කරන්න කියලා විශ්වාසයක් තියෙනවා කොහොමද ටීම් එක දැත්තේ ඔව් ඇත්තටම ටීම් එකට එන කට්ටිය තරුණ කඩේකද පරණ කඩේකද කියලා නැහැ ඉතින් මේ තරඟාලින් දැක්කා දුනිත් වෙල්ලාලගේ මතීෂ පතිරණ කොයි තරම් දුරට මට අවශ්‍ය වෙලාවේදී කඩු ලබා දුන්නද ලකුණු රැස් කරලා දුන්නද කියලා ඉතින් මම හිතන්නේ ඒක තමයි වියුත් ඉතින් ක්‍රීඩකය සියලු දෙනාම හොඳ මානසික මට්ටමක ඉන්නවා කියලා කියන්න පුළුවන් අපේ තරඟාල සරණේ හැටියට හොඳ ටීම් ඉන්නවා අභියෝග කවදාවත් නැති වෙන්නේ එකින් එක අභියෝග බාර ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපිට වගේම ඒගොල්ලන්ටත් අපිත් අභියෝගයක් ඔයගොල්ලෝ ඩිලිවරි කරන එක ගැන මම දැන් ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳ ගන්නවා පහුගේ කාලය පුරාටම අපිත් එක්ක දිගින් දිගටම සහයෝගය දක්වලා ස්පෙෂලි කියන්න ඕනේ ඊ අන්තිම බෝල වෙනකන් නියපොතු කකා බලන් හිටියා මැච් එක දිනයි දිනයි කියලා ඉතින් ඒ විශ්වාසය ඒගොල්ලෝ නැවතත් අපිට ලබා දීලා දෙනවා අන්නාමක් විදිහට දන්නවා දැන් අපිට අර කාලයක් නැති වෙලා තිබ්බ බැකින් එක ආයෙ හම්බෙලා දෙනවා කියලා ඉතින් ඒක ගොඩක් ඉම්පෝර්ටන්ට් රටක් විදිහට ඉස්සරහට යන්න මම හිතන්නේ අපේ ගොඩක් තැන්වල විශ්වාසය කියන එක අඩුයි ඉතින් මේ ලබා දීලා තියෙන විශ්වාසය රැකගන්න ක්‍රීඩකයෙකු විදිහට සියලු දෙනාම බලාපොරොත්තු වෙමින් කවුරුත් හිතන්නේ නැහැ විශේෂයෙන්ම ලංකා ක්‍රිකට් ගහපු අයත් හිතන්නේ නැහැ අපි ෆයිනල් එකට එයි කියලා. ඊ තරගෙන් පස්සේ කොහොමද ඒක සමරුවේ අපි දැක්කා ටීම් එක ඇතුළේ නම් හොඳ ප්‍රීතිය තිබුණා. ඔව් මේ කලින් සඳහන් කරා වගේ අපි මේ තරඟවලට ආවෙත් අන්ඩර්ඩොග්ස්ලා විදියට. ගිය පාරත් එහෙමයි. ඉතින් කවුරුත් හිතන්නේ නැහැ විශේෂයෙන්ම ලංකා ක්‍රිකට් ගහපු අයත් හිතන්නේ නැහැ අපි ෆයිනල් එකට එයි කියලා. මොකද එච්චරට පාකිස්තාන් කණ්ඩායම ස්ට්‍රෝං ඉන්දියානු කණ්ඩායම ස්ට්‍රෝං බංග්ලාදේශ් කණ්ඩායමත් ස්ට්‍රෝං ඒගොල්ලොන්ට ඉදිරියට එන්න බැරුව ගියාට ඒගොල්ලන්ට හොඳ කණ්ඩායමක් ඉන්නවා ඉතින් මම හිතන්නේ අපි සාමාන්‍ය දේ ජයග්‍රහණය සමරුවා මොකද උද්දාමයට පත් වෙන්න දෙයක් නෙමෙයි ඉතින් මම හිතනවා අපි හොඳ ට්‍රැක් එකක ඉන්නවා කියලා